Hi you guys, hope y'all are doing good. ඉතින් අපි අම්මගේ බර්ත්ඩේ එකට පෝට් සිටියකට ගියා මම full day vlog එකකුත් අරන් එනවා ඊට කලින් මම හිතුවා පෝට් සිටියේ මොනවද කරේ කියලා ඔයගොල්ලන්ට වෙනම vlog එකකින් ගේන්න. ඉතින් මම ඊට කලින් උත් පොසිටිව් vlog එකක් කරලා තියෙනවා ඒකේ තියෙන speed break ගැන ඉතින් ඔයගොල්ලන්ට speed break ගැන දැනගන්න ඕනේ නම් and entrance ගැනත් ඔක්කොම විස්තර ටික මම ඒ vlog එකේ කියලා තියෙනවා. ඉතින් මේ vlog එකේ මම කියන්නේ boat riding ගැන. ඊට කලින් කියන්න චූටි දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ පෝට් සිටි එනවා නම් එන්න හොඳම වෙලාව 4:00 මාර වගේ තමයි. අපි තෙද්දි 4:45 වගේ කිට්ටු කළා තමයි තිබ්බේ. මොකද ඊට කලින් ආවොත් ගිනි රස්ටි ඉන්න බෑ. එක උදේම එන්න නැත්තම් හවස වෙලා එන්න. ඉතින් මම නම් හිතනවා මේ ටයිම් එක හොඳයි කියලා. මොකද සොන්ස් දාලා ඔක්කොම කරන්න පටන් ගන්නෙ 3:00 වගේ. මට හරියට මතක නෑ වෙලාව. 3:00 වගේ තමයි පොඩ්ඩක් happening and අහසත් ලස්සනයි and it's ලස්සනකුත් නෑ ඒකින්ද ඒ වෙලාවට ආවත් ඔයගොන්ට ගොඩක් enjoy කරන්න පුළුවන්. So ඔයාලට තව දැනගන්න ඕයි නම් entrance එක ගැන, beach plus එක ගැන, speedway ගැන, ඒව ගැන විස්තර දැනගන්න ඕයි නම් මම මීට කලින් post ටි කියලා වෙනම video එකක් කරලා තියෙනවා. මම ඒ video එකේ link එක description එකේ දානම්. So ඔයගොල්ලන්ට post ටි ගැන තව දුරටත් දැනගන්න ඕනේ නම් ඒ video එක බලන්න. ඉතින් අද මම මේ video එක ගෙනාවේ boat riding ගැන කියන්න. ඉතින් අපේ හත දෙනෙක් හිටියා මේකේ ටෝටල් 6 දෙනෙක් යන්න පුළුවන්. 6 දෙනාටම ගාන රුපියල් 5000. ඉතින් 4 දෙනෙක් ගියත් එකම ගාන තමයි වෙන්නේ. සෝ මේ බෝට් එකට ටෝටල් එක 5000. ඉතින් මේක මාරම හොඳ එක්ස්පීරියන්ස් එකක්. මේකේ මම දන්නේ මට ගොඩක් මාස ඉදන් මේ බෝට් එක ට්‍රාන්ස්පරන්ට් හින්දා අර පල්ලෙහා තියෙන කොරල්ස් එහෙම පේන පොඩ්ඩක් ඈතට ගියාම it was a really good experience. So it's 5000. ඉතින් motorboats හයියෙන් යatti වෙන්න පුළුවන් දේවල් තමයි මේ. ඉතින් මෙන්න මෙහෙම තමයි අපේ port city date එක ඉවර වුනේ. ඉතින් මෙතන චුටි චුටි restaurants තියෙනවා. ඒගොල්ලන්ට කන්න පුළුවන්. අපි මෙතනින් කෑවේ නෑ. අපි one golf face එකෙන් තමයි ඊට පස්සේ කෑවේ. ඉතින් ඒවත් අරගෙන තව vlog එකක් මම අරන් එනවා. So thank you so much for watching. Bye.